මාතියෝ මොකද ඔය සමෝසා දාන්න කියලා පොත දිහා බලාගෙන ඉන්නේ? අනේ බලන්නකෝ සූටියෝ මේකේ කොච්චර වටින දේවල් ලියවිලා තියනවද කියලා. මොනවද ඔකේ තියෙන්නේ ඉතින් කියන්නකෝ පොඩ්ඩක්. මේකේ තියෙන විදියට ශක්තිය කියන එක ඕන කෙනෙකුට එක්සයිස් කරලා හොඳට ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒත් ඒක හිතනම් කල් පවතින්නේ නැහැ. ගහන්න පුළුවන්ලු, තලන්න පුළුවන්ලු, මරන්න පුළුවන්ලු. ඒවතාව කාලිකයිලු. ඒ ඔක්කොටම වැඩි වටිනවලු සමාව දෙන එක. ඒවා මේ මම හිතලා කියන දේවල් නෙමෙයි සූටියෝ. මේ පොතේ තියෙන්නේ ලොකුම ශක්තිය සමාව දෙන එක කියලා කියන්නේ. මමත් සමාව දෙන උසස් පුද්ගලෙක් වෙනවා සූටියෝ. හා. ඔයාගේ කතාව නම් ඇත්තම තමයි මාතියෝ ඈ. කොහොමදත් මහලොකු ශක්තිවන්තයෙක් වෙනවට වඩා ලේසි මුළු ලෝකෙටම සමාව දෙන මිනිස්සෙක් වෙන එක. මයියා. ආ, ඔබේ අනේ වන්දන්නේ. නවතින්නයි කිව්වේ. ඒ ජොන් නවතිනවා. කරුණා කරලා නවතිනවා. නීචේ නාමේ පොලිස් දෙපාර්තමේන්තුවේ නාමේ මම නවතින් කියන්නේ නවතිනවා. මගේ පෙරලා යන කමාරු වැඩයි. කරන්න බැරි වැඩක්. මෙන්න නියම අවස්ථාව ජොන්ට නෙලන්ද. 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 උෂස් පුද්ගලෙක් වෙන්නනම් අනිකාට සමාව දෙන්න ඕන මාතියෝ. අනේ අර යන්න දෙන්න සර්. සමාව දෙන්න. සමාව දෙන්නකොට. අනේ බවුසර් අදට යන්න දෙන්න. අනේ. අයියා මගේ අත කාලා දිව්වා නේද ජෝන්? ඔය තමයි එකට වග කියන්න ඕනේ මාටි. ජෝන් වල්ල ගන්න ලේසියෙන් තිබ්බ chance එක ඔහෙන් නැති කරා. මොකද්ද ඔහේ කෙරුවේ? කරුණා කරලා අල්ලලා දෙනෝ ජෝන්ව. හා දෙනවා. නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා. සැබෑ ශක්තිය කියලා කියන්නේ ජෝන්ට සමාව දෙන එකයි. නැතුව හිරේ දාලා පස්සේ අපදෙන එක නෙමෙයි. වැරදි කිරීම දේව ගතිය සමාව දීව මිනිස් ගතිය. ඒක දන්නේ නැති ඉන්ස්පෙක්ටර් මහත්තයා. පොටපොට බලන්නේ නැද්ද ඔය? මොකද්ද මං ගෝටියෝ මේ ඔල මොට්ටල වැඩ කරන එකේ තේරුම ඈ? Thank you, Mario. Thank you. මෙයා නොමාටි ඔහේ නිසා තමයි ජෝන් ලේසියම පැනලා ගියේ. ඔහේව මම අතාරින්නේ නැහැ. ඔහේව මම හිරේ ඇතුළට දානවා මයි ජෝන් වෙනුවට. සමාව දීම මනුෂ්‍ය ගතියක් කියලා කිව්වනේ සර්. ඔයත් මනුෂ්‍යයෙන් ඉතින් මට සමාව දෙන්න ඈ? ඔරාවත් පන්නල යව්වා. මෙයත් පැනලා ගියා. අනේ දෙයනේ මට නම් තේරෙන්නේ නැහැ අප්පා. මේ නිලැඳු මැදකිට මේ ගමේ රැකියා කරන්නේ කොහොමද කියලා. අයියා ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මාටියට මිනිසුන්ට සමාව දෙන භූතයව ඇහිලා තියෙන්නේ. පොඩ්ඩක් කලබල නොවි ඉන්නකෝ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ. අපි කොහොම හරි විදියකින් ජෝනාව කොටු කරලා අල්ලගමු. හැබැයි මාටිය ගොළු අමාරු සනීප කරන එක මං කල්පනා කළා. මාතියට සමාව දෙන භූතෙක් වෙහෙල වගේ නේද? ඔන්න එහෙනම් මම මේකෙන් මාතියට හොඳ පාඩමක් උගන්වනවා. මාටි මහත්තයෝ, ඔයා නම් ගොඩක් උතුම් කෙනෙක්. ඔයා වගේ ශ්‍රේෂ්ඨ උතුම් පුද්ගලෙක් මම මේ ලෝකෙ කොහෙවත් දැකලා නැහැ. ඕ මාටි මහත්තයෝ, ඔයා මුකුත් හිතන්නේ නැත්තම් මගේ හිත කියනවා ඔයාට හොඳටම ගහන්නයි කියලා. ඕ අනේ නෑ නෑ ජෝන්, සමාව දෙන්න පුරුදු වෙන්න. සමාවයි වටින්නේ ජෝන්. යුද්ධ කරන එක ඕන ගොනෙකුට කරන්න පුළුවන්. සමාව දෙන්නයි ඕන කරන්නේ. බෑ බෑ, මට නම් දැන් හිතෙනවා ඔයාට අල්ලගෙන හොඳටම ගහන්න කියලාම තමයි. ලොක්කා, ඇත්තටම ලොක්කා වගේ ලෝක හොරෙක් එක්ක වැඩ කරන එකත් ගෞරවයක්. අපිත් පාරද්දයක් මෙයාට අයින්නේද? අනේ ලොක්කා, කාලෙකින් අපිටත් මේ අතේ පය හිරි අරගන්න බැරි වුණා. ඕකේ ඕකේ, ඔන්න එහෙනම් ඕගොල්ලොත් ඇගේ පතේ හිරි අරගන්නකෝ. ඕගොල්ලොත් එතකොට ඉගෙන ගනීනේ මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ගේ ගෝලියෝ දෙන්නෙක් වෙලා හිටියා කියලා. නෙලන්ඩ මාටියෝ, නෙලන්ඩ. දෙයියන් මාත අනිවාර්යෙන් ගහන්න. ජෝනටයි ගෝලියෝ දෙන්නටයි දෙයියන්ගෙම පිහිට තමයි. ඉවසන්න මාතියෝ, ඉවසන එක තමයි උසස්ම දේ මාතියෝ. සමාව දෙන්නකෝ, සමාව දෙන්නකෝ. ජෝන්, මං ඔයාලට සමාව දෙනවා. අය බලේ 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 බලේ. නියම වැඩේ තමයි වෙන්නේ. දැන් ඉතින් මං මාතියට අල්ලගෙන හැමදාම ගහනවා. හොරකම් කරනවා, අපව ගහනවා. මගේ කලින් තිබ්බ කෝන්තර ඔක්කොටම පලිය ගන්නවා. ඔය මාතියට භූතයා වැහෙන්න උදව් වෙච්ච පොතට මං හැමදාම පූජා පවත්වනවා. මගේ කාලේ තමයි දැන් උදා වෙලා තියෙන්නේ. බලේ 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 බලේ. මෙච්චර කුටි කාලත් මාතියට කේන්ති ආවේ නැත්තේ ඇයි දෙයියනේ? මාතියෝ මොකද වෙලා තියෙන්නේ මාතියෝ? අයියෝ සූටියෝ, මගේ අතිසාර මිත්‍රයෝ, මේ මාටින්ට වෙහිලා තියෙන සමාව දෙන භූතයා කෙමිකල් දාලා යවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
මදයි කොලා ඔය වගේ භූතය එලවන්න මට අවුරුදු 20ක බලපුරුද්දක් තියෙනවා යමු දැම්ම ගිහිල්ලා අපි මහටියා ගෙදර සමෝත පාටියක් දාමු ග්‍රාමචෝක මහත්තයෝ මගේ මහාචාර්යකම පල ජීවිතේ පළවෙනි වතාවට ඔය වගේ වටිනා කෙනෙක් කතාවක් කියුවේ සමෝසා කිව්වම විතර කියන්නේ නැණි මාටින් කන සමෝසා කවුරු හරි කෙනෙක් ඇල්ලුවොත් ඉතින් එයාගෙන් කාටවත් කිසිම සමාවක් නැහැ අයින් සමාව දෙන බූචය යන්නේ තැන ඕක තමයි මට පේන්නේ තියෙන හොඳම භූතේරි දැන් ඕකේ යමු ජෝන්ට කොහමද මේ ආරංචිය කරට දාන්නේ කේමුදලාලේ අයියා සමෝසා 500 කෝඩර එකක් අද හවසට අපේ ගෙදරට ලැබෙන්න සලස්සන්න ඕනි හරියට වරද්දන් දෙපා අපි අම්මා සමෝසා 500ක් ඒ ෂූටින් මොකක්කාරියද විශේෂ දවසක්ද ඉස්පෙක්ටර් මහත්තයා අපේ වාහනින් දැන් දානපටිය ගොල්ලානේ තියෙන්නේ සතුට වෙනුවෙන් අපි පාටියක් දෙනවා සමෝසා 500ක් ඕඩර් කරලා තියෙන්නේ හන්දෑවට આવොත් කන්න පුළුවන් බඩ පැලෙන්න සුජෝ මාටියෝ ඔයගොල්ලෝ එහෙනම් මගේ ගෞරවයත් එක්ක හොඳටම සෙල්ලම් කරනවා වගේ මම එහෙනම් ඔයගලට හොඳ පාඩමක් උගන්වනවා මමත් එහෙනම් අමුත් එක් වගේ ගිහිල්ලා සමෝසා ටික ඔක්කොම කාලා ඉවරයක් කරනවා ලොකු හොරෝ පොඩි හොරෝ දැන් මම එහෙනම් පාටියට යන්න ලෑස්ති වෙලා එනවා get set go බජෝ මගදී සාර පිටියෝ ඇත්තමයි ඔයා මේ කරන වැඩින්ද අපි වාගෙන හුඟක් පහදිලා ඉන්නේ කොච්චර පහදුණාද කියලා කිව්වොත් අපි යන්නේ දැන් ඔයා යන පාරෙමයි මජයි කොලා මාචාරතුමාගේ කතාව හරියට හරි මගේ අවුරුදු 20ක පළපුරුද්ද ඇතුළත මේ වගේ උතුම් මිනිසෙක්ලා කවදාවත් මට හම්බෙලා නැහැ ඕගොල්ලෝ මොකද හිතන්නේ නැත්තම් මං සමුස දෙක තුනක් කෑවට කමක් නැද්ද යෝනතට කියන්නේ පා සමෝසා කනවා දැකලා මාජියට තරහ ගියොත් එහෙම දන්නවනේ ඉතින් මාජියට තරහ ගියාම වෙන්නේදී මාජියෝ නෙලන්ඩයාලට ඔයාගේ සමෝසා ටික කාලා දානව නේද ඇයි බලන් ඉන්නේ නෙලන්ඩයාලට නෑ නෑ මාටියෝ නෙලනවා නම් මල් නෙලන්න ඕන මල් නෙලන්න ඕන තැන්කියු මගේ යාළුවනේ කරපු උපකාරයට ගොඩක් ස්තුතියි ගාන්ඩ මාටියෝ ගාන්ඩ ජෝන් සමෝසා ටික ඔක්කොම කෑවා ගාන්ඩ 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 මාටියෝ ගාන්ඩ විනාශ වෙලා ගියා නේද මොකද්ද මේ කරන්නේ ඇටි හොඳටම ඇටි ඔයගේ මේ තක්කඩි වැඩ මාටියා ඉවසුවට හොඳට මතක තියාගන්න ඕනෝ මම ඉවසන්නේ නැහැ කියලා ගහන්න ගහන්න ඉවසන එක මොඩියා කියලා කියනෝ මාටියා වුණාට මට මොඩියෙක් වෙන්න බෑ ඕනෝ මේ කොට ලැජ්ජ නැති වැඩක්ද මේ කරන්නේ ඔයාගේ යාළුවට ජෝන් ගහනවා ගහන්න එයාලට ගහන්නනේ ගහන්න දැන්නම් මාටියෝ මටත් ඇද වෙනවා සමෝසා කෑව ඉවසන්න පුළුවන් යාළුවන්ට ගහනකොට ඉවසන්න පුළුවන් ඔය සීලේ හැම වෙලාවෙම හරියන්නේ ගහන්න ගහන්නකො ගහන්න මමනේ කියන්නේ ගහන්න ඔය මොකද මාටියා ඇවිල්ලා මට කියාවි ඔයා යන්න ජෝන් මං වාට සමාව දෙනවා අනේ මාටියෝ සමාව දෙන වැඩේට මොකද උනේ සමාව දෙන්නකෝ මහත්ති මහත්තයෝ ඔයා ඉතින් ගොඩක් හොඳ මිනිස්සෙක් මහත්තයෝ සමාව දෙන්න ඔහෙට ඔහේ මගේ සමෝසා කෑවා ඒකටත් මං සමාව දුන්නා මගේ පාටිය විනාශ කරා ඒකටත් මං සමාව දුන්නා යාළුවන්ට ගහනකොට බලන් ඉන්නද කියන්නේ ඒ වට නම් මගෙන් කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ ඔහෙට මම දැන් සමාව දුන්න හොඳටම ඇති සමාව දෙන්න පුළුවන් දේවලුත් තියෙනවා ඒ අතරේ බැරි දේවලුත් තියෙනවා ඒක තේරුම් ගත නැති එකයි මට වෙච්ච වැරද්ද ඒ වරද්ද මගෙන් ආයෙත් වෙන්නේ නැහැ මල්ලි කවදාවත් වෙන්නේ නැහැ ගුරුණුගා මෙතනින් දැම්මම යනවා දුරු
වැඩි හරි ස්ටුඩියෝ.